ඔබ හිතන විදිහට රටේ අවිනිශ්චිතකම ඇති කරන්න නීතිඥවරු සම්බන්ධ වෙනවා කියලා දුන්නේ. නෑ නෑ නෑ. ඒක තමයි කියනවා. කාටද මේ වමනාව කියන්නේ? කාටද මේ වමනාව? මොකටද මේ වමනාව කියලා. ඒගොල්ලෝ කියන්නේ ඒකම තමයි මේ මේ අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරන්න උත්සාහ කරනකොයි ඇත්තට මේ සංශෝධනය අවශ්‍ය නැහැ. ඔය ඒතර කාටද ඔබ හිතන හැටියට මේ වමනාව? අදත් කැබිනට් ප්‍රෙස් එකේ බඳුරු ගුණවර්ධන මහත්තයව ගැන කතා කරා. ඇයි ඇයි මේ කාටද මේ උමනාව තියෙන්නේ? උමනාව පැහැදිලිවම තියෙන්නේ රණවීර වික්‍රමසිංහට. වෙන කාටවත් නෙමෙයි. ඒ කියන්නේ තව දුරටත් ඔබ ඔබතුමන්ලා හිතන විදිහට, ඒ කියන්නේ ජනාධිපතිතුමා උත්සාහ දරනවාද තව දුරටත් මොකක් හරි සෙල්ලමක් කරලා මේක ඇතුලේ ජනාධිපති ධූරය දික් කරන්න නෙවෙයි හදන. ඒක අසාර්ථකයි. එහෙම කරන්න බෑ. ජනාධිපතිට දැන් ගහන්න ගේම් නැහැ. ඉතුරු වෙලා නැහැ. පැරදෙනවා ඇරෙන්න. ඉතින් මේ කරන්නේ නිකන් අර අවුල් කර කර කොනිත්ත කොනිත්ත යන එක. මම නම් ඒක දකිනවා අතිශයින්ම කොහොමද කියන්නේ නිකන් හරිම. ඒක ඔබ මේ කියන උත්සාහ කරන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස කටයුතු කරන්න හදනවා කියලාද? ඔව්, ඒක ගැන නම් කිසිම කියන්නේ මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ කියන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී හැසිරෙන කෙනෙක් තමයි. ප්‍රජාතන්ත්‍රවාදී හැසිරෙන කෙනෙක් නෙමෙයි කියන්නේ. නෑ, මේ කාරණය දෙයට හේතු නැත්නම් තව කාරණාත් එකද ඔබ කියන්නේ? ඔගේ දේශපාලන භාවිතාවම ගත්තම ඔහු මහලොකුවට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී හිටියට ඔහුගේ ක්‍රියාවෙන් ඔහුගේ දේශපාලන භාවිතාවෙන් නම් මට ඒක පේන්නේ නැහැ. සමහන් හැබැයි ඔහු අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් විදිහට එන්නේ සහ ඔහු විවෘතව ඔබතුමියන්ලාට මාලිමාවට සමග ජන බලවේගයට අනිකුත් දේශපාලන පක්ෂවලට විවෘතව ආරාධනා කළා අපි එකතු වෙලා මේ ප්‍රශ්නෙට මුහුණ දෙමු. එහෙම ප්‍රජාතන්ත්‍රවාදයක් ඔහු පෙන්වනවා දෙන්නේ. ඒක නෙවෙයිනේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍රවාදය කියලා නිර්වචනය කරන්නේ රනිල් වික්‍රමසිංහ හිතන දෙයට එකඟ වෙලා ඔක්කොමලා වැඩ කරන්න ඕනේ. ඒක නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ විවිධ මතවලට ඉඩ දීලා ඒ විවිධ මතවලට ගරු කරමින් ජනතාවට අවස්ථාව දෙන එක මොකද්ද තෝරගන්න ඕනේ කියන එකනේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. ජනතාවත් සහභාගී කරගෙන ජනතා ඒ විවිධ මතවලට ඉඩ දෙන එක. මේ රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ඉතිහාසයම ගත්තම ඔහු විවිධ මත කිසිසේත්ම බාර ගන්න හෝ ඒවා ඉවසන්න පුළුවන් එක්කෙනෙක් කියලා පෙන්නුම් කළා නේ. මොන මොන කාරණා පාදක කරගෙන ඔබ කියන්නේ? මොන කාරණා පාදක දෙක? ඔව්, එකතු කරගෙන අගමැති සෝ. එහෙම වෙනකොට එහෙම කොහොමද කියන්නේ? දැන් අපි දැක යහපාලන ආණ්ඩුව හැදෙන්නේ එහෙමනේ. ඔව්, යහපාලන ආණ්ඩුව අවුරුද්දක් යන්නේ ඉස්සලා කඩා වැටෙන්නේ ඇයි? ඒ ප්‍රජාතන්ත්‍රවාදී නැතිකම දෙන්න නැතිකම ඔහුගේ ඔහු මැදිහත් වෙන විදිය තුලින් යහපාලනයේ කඩා වැටීමත් ඒකෙන් තුලිනුත් වෙනනේ. ඔහු වෙන අයට අහුම්කම් දෙන්නේ, වෙන අයගේ අදහස් වලට ගරු කරන්නේ, මම පොර වගේ ඉන්න චරිතයක්. සජබේ කැඩිලා යන්න ප්‍රධාන හේතුව මොකද්ද? හරි, පක්ෂ දෙකඩ වෙන්න, UNP එක දෙකඩ වෙන්න මොකද්ද ප්‍රධාන හේතුව? ඒගොල්ලන්ගේ මතවාදී වෙනසක් නැහනේ. අද සමගි ජන බලවේගයෙන් කියන දේ සහ රනිල් වික්‍රමසිංහ මේ අද තියෙන අර්බුදය සහ එකට විසඳුම හැටියට යෝජනා කරන දේ අතර වෙනසක් නැහැ. ඔබ කියන්නේ නායකත්වයේ ප්‍රශ්නේ කියන එකනේ. නායකත්වයේ ප්‍රශ්නේ ඒ වෙලාවෙ හිටියද? නායකත්වයේ දෙන්න තරම් සුදුස්සෙක් හිටියද? නැත්නම් ඒ නායකත්වයේ දීම සුදුසුයි කියලා ඔබ යෝජනා කරනවද? රනිල් වික්‍රමසිංහ මහත්තයා සාධාරණ කාරණා කීපයක් කිව්වනේ මෙතනදී. නෑ, ඒක ඒකම අපේ ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් ඔබ ඔබ දකින්නේ ඒගොල්ලොන්ගේම පක්ෂය තුලින් යෝජනා වුණානේ. සජිත් ප්‍රේමදාසනේ කාලෙත් යෝජනා වුණේ වෙනසක් අවශ්‍යයි කියලා. සජිත් ප්‍රේමදාසගේ නම යෝජනා වුණා. ඉතින් ඒක අනුමත කරේ. ඒක අනුමත කරේ නෑ විතරක් නෙවෙයි, ඒගොල්ලොන්ගේ ව්‍යවස්ථාව තුළ කෘත්‍යාධිකාරි මණ්ඩලයේද මොකක්ද එකක් තියෙනවනේ ඒගොල්ලොන්ගේ. ඒකේ විශාල බලයක් තියෙන පක්ෂනායකයට. පක්ෂනායකයා තමයි කෘත්‍යාධිකාරි මණ්ඩලයේ ඉන්නේ කවුද කියලා තෝරන්නේ. මම දන්න තරමේ. හරි, ඉතින් කොහෙද එතන ප්‍රජාතන්ත්‍රවාදය? ඒ කාරණා එක තමයි ඔබ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නෑ. ප්‍රජාතන්ත්‍රවාදය නෑ. ඔහු දේශපාලන ජීවිතයට ප්‍රවේශ වෙච්ච මොහොතේ ඉඳන්ම ඔහුගේ තියෙන ලොකුම මම දකින නිකන් එයාව මතක හිටින්නේ මොහොකටද? මතක හිටින්නේ තමන්ගේ මතය පමණක් ඉවසන, වෙන අයගේ මත ඉවසන්න බැරි, තමන්ගේ මතයට විරුද්ධ වෙන අයට හතුරුකම් කරන පුද්ගලයෙක් හැටියට ඔහු මං හිතන්නේ ඉතිහාසගත වෙයි. ඔක කොහොමම නොවුනට ඉතින් ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජන බලවේග ගත්තත් ඔබ හැර කවුරුත් නැහැ වගේ නේ ඉන්නේ. අපි අපිට විතරයි මේක කරන්න පුළුවන්. අපි තමයි මේක කරන්න සුදුසු කියලා කියන්නේ හැමතැනම. නෑ. ඔව්, වෙනසක් නැහැනේ. නෑ, හැබැයි අපි ඒක හින්දා කියන්නේ නැහැනේ. එහෙනම් අනිත් අයට මතුවෙන්න අවස්ථාවක් නැහැ. අපි කියන්නේ මෙන්න අපි
හිතනවා මේ අවස්ථාවේ රටට අවශ්‍ය මේ විසඳුම මේක තමයි මෙන්න අපි යෝජනා කරනවා. ඉතින් අපි කියන්නේ ජනතාවට අවස්ථාවක් දෙන්න අපිව තෝරන්න. හරි. සත නිවුස් ප්‍රධාන පෝත්‍රිකාංශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව subscribe කරන්න.